එතකොට අපි දන්නවා පාස්කු ප්‍රහාරය වෙලා දැන් වසර 4කුත් මාස ගානකුත් පසු වෙලා තියෙනවා මේ වෙනකොට ආන්දෝලනාත්මක වීඩියෝ පටයක් එහෙම නැත්නම් channel 4 කියන නාලිකාව ඔස්සේ බ්‍රිතාන්‍ය විශ්ේ අපි දැක්කා අසාද් මෞලානා කියන සිවනේසතුරේ චන්ද්‍ර කාන්තන් කියන ඉල්ලයන්ගේ මාධ්‍ය ලේකම් හැටියට කටයුතු කරපු කෙනා පාපොච්චාරණයක් හැටියට එංගලන්තයේදී ඒ සිද්ධිදාමය සම්බන්ධව ආන්දෝලනාත්මකව කියන කතාව සම්බන්ධව තමයි අපේ විග්‍රහය මේ වෙලාවේ. තත්ත්වයෙන්ම කියන්න ඕන මේ සම්බන්ධව මෞගම සුරක්ෂා එකමුතුව පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපි වැඩසටහන් ගණනාවක් අපි ඉදිරිපත් කරා. ඒ හැම අවස්ථාවකම ඒ වගේ මතක් කරන්න ඕනේ චිරන්ත අමරසිංහ සහෝදරයා මා ඇතුළු මේ සම්බන්ධව ගැඹුරෙන් සමාජය දැනුවත් කරන්න කටයුතු කරා. ඒ වගේම ඔබට මතක ඇති 2021 අප්‍රේල් 2 වෙනිදා අපි CID එකට පැමිණිල්ලක් කරා අපේ හිටපු ජනාධිපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ හඬපටයක් සම්මා. ඒ හඬපටය තුල තියෙන දේ මා ඔබ තමුන් වහන්සේලාට මේ වෙලාවේ නැවත ඒක සමාජගත කරන්න කැමතියි. දැන් ඔයගොල්ලෝ පැහැදිලිවම දැක්කා මේ අපි නෙමේ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කටේ ජනාධිපතිවරයා වෙලා ඉන්න යද්දී කියපු හඬපටය තමයි මේ. එතකොට දැන් channel 4 එකේ වැඩසටහනේදී අසත් මෞලානා කියන්නේ මේක රාජපක්ෂලා විසින් ක්‍රියා කරපු එකක් කියලා. දැන් මේ සරත් වීරසේකර කියන චරිතේ කියනවා උත්තරීතර පාර්ලිමේන්තුවේ මේ මුස්ලිම් ත්‍ස්තවාදීන් සිංහල බෞද්ධ නායකයෙක් පත්කරන්න පුපුරව ගරීද. අපි කියන්නේ ඔව් නෑ. නමුත් මේ සම්බන්ධව තව එකක් කියන්න ඕන. ඊනිවුස් එක ලංකා ඊනිවුස් එක 2013 පෙබරවාරි 2 වෙනිදා 6:30ට අවුට් කරනවා රාජපක්ෂ පවුලේ දීර්ඝ කාලීන පැවැත්ම සඳහා
ශ්‍රී ලංකාව මුස්ලිම් සහ බෞද්ධ ජනතාව අතර විරසකයක් නිර්මාණය කිරීම ඉතාමත් සූක්ෂම අන්දමින් කුමන්ත්‍රණය කරමින් සිටින ගෝඨාභය රාජපක්ෂ ඒ සඳහා දිගුකාලීන පියවරක් තබමින් යුද හමුදාවේ බුද්ධ්‍යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස සුදුසුකම් වලින් ඉතා අඩු නාමික මුස්ලිම් ජාතිකයෙකු. ඒකෙන් මුස්ලිම් නෙමෙයි නම විතරයි මුස්ලිම්. නාමික මුස්ලිම් ජාතිකයෙකු වන ටී සුරේෂ් සලේ නැමැති තාවකාලික කර්නල්වරයා පත් කළ බව ලංකා ඊ නිවුස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරයි. එතකොට 2013 පෙබරවාරි 2. එතකොට පාස්කු ප්‍රහාර කවදද සිද්ධ වෙන්නේ? 2019 අප්‍රේල් 21. එන්න සහසම්බන්ධය මම මේ මීටයා සාක්ෂි අවශ්‍ය නැහැ. හරිද? එතකොට මම අහනවා සරත් වීරසේකරගේ බෞද්ධ නායකයෙක් කියනවා මේ රටේ ඊට කලින් බෞද්ධ නායකයෝ නෙමේද හිටියේ මේ ජනාධිපති වෙලා? මරක්කලෝ එහෙම නැත්නම් ත්‍රිමල ජාතික ද්‍රවිඩ ජාතිකයෝද මේ 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 රටේ නායක වෙලා හිටියේ? එතකොට මේ සාටක කල්ලිය විතරද මේ රටේ බෞද්ධයෝ? හරි, සරත් වීරසේකර මහත්තයෝ මේ එන්න කියන්න, ඔයා මහජන මේ මොකද්ද අමාත්‍යංශයේ භාරව හිටියනේ පොලිස් ඇමතිවරයා හැටියට. ඒ වෙනකොට තමයි අපි ඔබතුමාට ඔබතුමාගේ ওই චෝදනාවට අපි පැමිණිලි කරේ. ඒ සම්බන්ධව කිසිම විභාගයක් මේ වෙනකක් නැහැ. හරිද? ජාත්‍යන්තරයෙන් කියනකන් ඉන්නවා අපේ කට්ටිය අයියලා ටික. ජාත්‍යන්තරයෙන් කියනකන් ඉන්නවා මේ 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 සම්බන්ධව තොරතුරු කරන්න. දැන් ඊයේ පෙරේද අපි දැක්ක නාමල් කුමාර කියන අර අඹේපුස්සේ ඉන්න නාමල් කුමාර අමුදිත සමරවික්‍රමගේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා කියනවා උලමා සභාව සහ කතෝලික සභාව මේකට සහසම්බන්ධයක් තියෙනවලු. මට ඉතින් මිනිහට කියන්න වචන නැහැ. මොකද උලමා සභාව පාස්කු ප්‍රහාරයට කලින් මම වගකීමෙන් කියනවා මේක දැනුම් දුන්නා මේ සාරාන් කල්ලියක් මේ වගේ ක්‍රියාත්මක වෙනවා මේ පුද්ගලයන් අත්අඩංගුවට ගන්න කියලා. අන්න ඊළඟ එක මම ඔබ තමුන් වහන්සේලාට දැන් දාලා පෙන්නනවා 2017 හිටපු ආණ්ඩුකාරවරයා අසත් සාලි. හරිද? 2017 යා කියනවා මාර්තු 15 වෙනිදා මම ඔබ තමුන් වහන්සේලාට ඒ රෙකෝඩින් එකක් දාලා පෙන්නනවා. නීතියා සාක්ෂි අවශ්‍ය නැහැ. මේ channel 4 කියනකම් බලන් ඉන්න දෙයක් නෑ. මේවා තමයි සැබෑ සාක්ෂි. ආතන් ඉවල අපි දිගින් දිගටම පොලිසියටයි NIB එකටයි ආරක්ෂක ලේකම්තුමාටයි අපි පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා මුස්ලිම් ජනතාව ඇතුළෙන් අපි හැමදාම කියින් වැඩ කරන නිසා අපි කියලා දෙනවා අන්තවාදී පිරිසක් එක්ක වෙලා මේ රට තුල මුස්ලිම් ජනතාව පියගසන විතර නෙවෙයි අනිත් ජාතියල පියගසමින් ප්‍රශ්න ඇති කරගෙන යන වාතාවරණයක් තිබෙනවා. දැන් කාන්තාන් කුඩිවල අන්තවාදී සාරාන් කියන තමයි ඉදිරිපත් වෙලා මේ වෙනකොට 4 දෙනෙක් නැත්නම් 5 දෙනෙක් කපලා දාලා තිනු ජාතික ගීය ගායනා කරන්න එපා සිංහ කුඩිය උස්සන්න එපා ඒ එන කවවත් මරලා දාන්න ඕනේ කියන ප්‍රකාශයක් කරලා තිනු. හැබැයි ලැජ්ජයි අද වෙනතර පොලිසිය කිසිම පියවර කරන්නේ. අපි රටට ආදරේ නිසා තමයි අපි රැසින් වලට ආරක්ෂක ලේකම්වරු හමු වුණාම අපි ප්‍රකාශ කරන්නේ අපි තුල මේ ඔක්කොම ගත්තම ISIS කියන්නේ ඉන්නපා. එහෙම කවුරුත් මේ රටේ නැහැ. අන්තවාදී පිරිසක් ඉන්නවා. අන්න මේවා තමයි කියලා අපි පැහැදිලිවස කියලා දෙනවා. හැබැයි බුද්ධාංශේ අඩත් කරන්නේ ඒ තරම් මුදල් එවන මුදල්
මතේ තියාගෙන ඉස්ලාම් ආගම කඩුවේ තමයි පැතුනේ. ඒ ඒකට ඉස්සරහට එන මොනෑමකින් කපලා මරපන්. ජාතිය ගිය ගායනා කරන්න එපා. සිංහල කොටිය එළ දෙන්න දෙන්න එපා. කියලා ප්‍රකාශ කරලා දිනවා. ඒකට පැමිණිලි කීපයක් කියලා දෙනවා. මේ කිසිම පියවර කරන්න නෑ. අපි රජයේද දැන් කියන වගේ විශේෂ පරීක්ෂණයක් පවත්වන්න. අපිට එන්න අපි ඉන්න ඔක්කොම ඉස්සරහ අපි ගාතියි. විශාල ප්‍රශ්නයක් ඇති වුණා. අපි රජය තමයි අල්ලගන්න. දැන් අපි කාටද මේ බණේ කියන්න ඕන? රජය තමයි වැරදි. එතකොට මේ රටේ මෙච්චර බුද්ධ්‍යංශයක් ඉන්න යද්දි, පොලිසියක් ඉන්න යද්දි, හරිද, මේ වගේ කාත්තන් කුඩේ මේ වගේ සිද්ධිදාමයක් වෙනකොට මේ හමුදාව කියන්නේ බුද්ධ්‍යංශ පොලිසිය කොයිද හිටියේ? හරි, ඊළඟ එක, එතකොට කාත්තන් කුඩියේ 500ක් විතර කාන්තාව මේ සාරාන්ට විරුද්ධව පෙළපාලි යනකොට උද්ඝෝෂය කියන්නේ සත්‍යග්‍රහයක් කරනකොට එතකොට රජය දන්නේ නැද්ද? දැන් අපි මොකුත් ඕනේ අපේ සංවිධානයේ විසින් ඊයේ පෙරේදා අපි ගියා මේ ඉන්දියන් හයි කොමිෂන් එක ළඟට. ඒ යන්න යනකොටම ඒ තරම්ම පොලිස් ආරක්ෂා අපි එළවන්න තරම් පොලිස් ආරක්ෂා අපි කොතනට ගියත් මේ බුද්ධ්‍යංශයෙන් එනවා. හරි, එතකොට මේ බුද්ධ්‍යංශය ක්‍රියාත්මක වුණේ නැහැ කියන එක, එතන සහසම්බන්ධයක් තියෙනවයි කියන එක අනිවාර්යයෙන්ම සාක්ෂියක් වෙනවා. ඒකම නාමල් කුමාර කියන පුද්ගලයා DIG නාලක සිල්වා මහත්තයා අධිකරණ නියෝගයක් ගන්න යන්න ඕම් මෙන්න තියෙද්දි නාලක සිල්වා කියන මේ නාලක සිල්වාව අත්අඩංගුවට ගන්න නාමල් කුමාර කියනවා ජනාධිපති ඝාතනයක් මේ DIG නාලක සිල්වා කරන්න යනවායි කියලා. ටග් ගාලා අර අත්අඩංගුවට ගැනීම ටග් ගාලා ක්ලෝස් කරලා දාන. අන්න එතන සාසම්ම. එතකොට අඹේ පුස්සේ නාමල් කුමාරගේ සාසම්ම. දැන් බයිලා කියනවා ඔක්කොම නිකන් මරුකොලෙන් වගේ එහෙට මෙහෙට මොකද්ද කියන්නේ මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ. එතකොට සරත් වීරසේකර මහත්තයෝ ඔයාගේ එන්ජිඔ එකක් තියෙනවා කියලා අපි ඊට කලින් උත් දන්නවා. හරිද? ඔබතුමන්ලා හොඳටම දැනගෙන තමයි තිරන්ත අමරසිංහ වට හිරියර කරන්න ගත්තේ. හරිද? ඒකම තමයි මගේ මෝටර් සයිකලේ බොරැල්ල පොලිසිය ගලවන්න තිබ්බා ඕගොල්ලෝ. හරිද? මේ කොරෝනා දවස්වල අපි මේවා කතා කරනකොට මාව ත්‍රස්ත විමර්ශනයේ දෙපාවරක් කැඳෙව්වා. හරි, මේවා මතක තියාගන්න. අපි ගොඩාක් අපේ ජීවිතවලට තර්ජන තියෙද්දි අපි මේවා එලි කරේ. channel 4 එන්න ඕනේ නැහැ මේ වෙලාවේ. channel 4 එකට වඩා සාක්ෂි මෙතන සඳහන් වෙනවා. තව එකක් මට පෙන්වන්න අවශ්‍යයි. මේක මෙන්න මේක අහන්න. සාලිමාත්මයා, දැන් මේ මන්ත්‍රීතුමාව ප්‍රශ්නයම නැවතත් මම අහන්නේ මේක පැහැදිලි කරගන්න. 2018 ඔබතුමා කෙරෙහි ආරක්ෂක ලේකම්වරයා හමුවෙලා පැමිණි කරනවා. මේ පැමිණි කරනකොට ලිඛිත සාක්ෂි මොනවද දුන්නද? ඔබ දුන්නා මේ ඔයාලට දුන්නා වගේ සාධාරණ දැන් 26 දෙනෙකුට ගෙවනවා කියනවා. එතකොට මෙතනදී කවුද? අසාත් බෞලානා කියනවා
ත්‍රිපෝලි කියලා ත්‍රිපෝලි කියලා කණ්ඩායමක් ගෝඨාභය රාජපක්ෂ විසින් නිර්මාණය කරලා හරිද තිබුණා කියලා. අන්න එතන සාසම්බන්ධය එතන. ඒ කියන්නේ ත්‍රිපෝලි කියන කණ්ඩායමක් නිර්මාණය කරලා තියෙනවා කියන එක යම් කිසි එතන සාසම්බන්ධයක් තියෙනවා. හරි? බුදු බල සේනාවට අනිත තව එකක් කියන්න ඕනේ බුද්ධයන්සෝ වලින් තව වැඩක් කරා පල්ලි වල ලිං ගැට්ටිවල් වල පල්ලි වල තාප්පෙන් එහා පැත්තේ කඩු අනම් මනම් තියලා මේ ලංකාවේ පුදුම විදියට ආන්දෝලනාත්මක විදියට මුස්ලිම් ජනතාවට හිරයන වෙන විදියට කටයුතු කරා රටක ආණ්ඩුවක් වුණාම රටේ ජනතාවගේ සහජීවනයේ වෙනුවෙන් කටයුතු කරන්න ඕන එහෙම නොකර මේගොල්ල බලාපොරොත්තු වුණේ මේ ඉන්දියාවේ RSS සංවිධානයේ තියෙන වැඩ කටයුතු ටික එහි තියෙන හැම දෙයක්ම කොපි කරලා ඇවිල්ලා වඳකොත්තු ඔය වඳ බ්‍රෙෂියර් ඔය ඔක්කොම ගෙනල්ලා වඳ සාපි කියන ඒවත් ගෙනල්ලා මේ වගේ විනාශකාරී තත්වයකට ගෙනල්ලා තිබ්බා 300 ගානක් අද ජීවිතුන් අතර නැති වෙලා ආබාධිත පිරිසකොත් ඉන්නවා 754 නිකන් ඉරවස් කරනවා මොකද සාරංගේ නිවුස් එක තියෙන පත්තරේ අරංගියේ එකව අරන් ගිහලා කූඩුවේ දාලා තියෙනවා ඩ්‍රෝන් එකක් යවලා බලපු එකව ගිහලා ඉරේ දාලා තියෙනවා එතකොට මහා මොරකරු කියන එක දැන් හොයන්න හොරාගම්මකින් අපිට පේනහන්න බෑ මේක මං කියන්නේ ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමකට මේක බාර දිය යුතුයි. එතකොට මේකේ සත්‍ය එළි වෙනවා. මේ තියෙන වාතාවරණයත් එක්ක පාස්කු ප්‍රහාරය ගැන කතා කරපු හැම කෙනාම ඇතුළට දැම්ම. දැන් අසත්සාලී ඒ සම්බන්ධව කතා කරද්දී ඔව්ව මාස 8මාරක් ඉර කරලා තියෙනවා. මාස 8මාරක් ඉර කරලා තියෙනවා. එතකොට නාලක සිල්වත් ඇතුළට දාන මේ ඊට පස්සේ ශාහනි අපේසේ කරලා මේ මේ මිනිස්සු ශාහනි අපේසේ කර මහත්තයලා කියන්නේ මේ සල්ලිහම්බ කරපු මිනිස්සු නෙමෙයි තාම ඉන්නේ චූටි තැනක අහිංසක චරිත නමුත් රට වෙනුවෙන් යම් කිසි දෙයක් කරපු මිනිස්සු අද මේ මිනිස්සු අයින් කරලා දූෂිත රැල්ලක් හදාගෙන මේ රටේ ජනතාවට කරුමයක් ගෙනල්ලා දෙන්න මේ කට්ටිය කටයුතු කරා. මෙතනින් එහාට මං හිතන්නේ ජනතාවට දැනගන්න ප්‍රබල සාක්ෂි අවශ්‍ය වෙයි කියලා. අනිත් එක අසත් මෞලානා කියන චරිතය දැන් නාමික මුස්ලිම්වරේ කියන තමයි කියන්නේ. අනිත් එක ඔහු කියන සාසම්බන්ධය පිල්ලයන් එක්ක කියනකොට පිල්ලයන්ලා කියන්නේ LTT සංවිධානය තමයි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධව හොඳම තාක්ෂණය දන්න අය. එතකොට අර අසත් මෞලානා කියන කතාවත් එක්ක මේ සාරාල්ලටයි ඒක සාසම්බන්ධයක් අනිවාර්යයෙන් එනවා. මොකද මරාගෙන
මැරෙන බෝම්බ කට්ටල නිර්මාණය කරන්න අනිවාර්යම පිල්ලයන් උදව් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ බෞද්ධ නායකයා වෙච්ච මොහු දලදා මාලිගාවට බෝම්බ තියපු පිල්ලයන්ට අද සිංහල හමුදාව විසින් සැලුත් ගහන්න තියලා තියෙනවා. මෙන සිංහල නායකයාගේ අපූරු ලැජ්ජයි. ඒ නිසා මේ සාටක කල්ලියේ මේ බණ්ඩාරනායක මහත්තයා කාලේ තමයි ඔය සාටක කල්ලිය සාටක දාගත්තේ. ඒ සාටක කල්ලිය ගැන ඇත්තටම දුකයි මේ කරපු සිද්ධිදාමය සම්බන්ධව. මේ සම්බන්ධව උලමා සභාවට හෝ කතෝලික සභාවට හෝ මුස්ලිම් ජනතාවට හෝ ඇඟිලි දිගු කරන්න බැරිය. අනිත් එක තහනම් කරලා තිබිච්ච නොයෙකුත් සංවිධාන දැන් නැවත බලාත්මක කරන්න මේ පවතින රජය විසින් ක්‍රියාත්මක කරලා තියෙනවා. නමුත් මේවා සංවිධානය බලාත්මක කරන්න කියලා මුස්ලිම් මිනිස්සු කිව්වේ නැහැ. අනේ මේක අපිට මේ සංවිධානය ටික දෙන්න නැත්නම් අපිට අල්ලාහ වදින්න බෑ, අපිට මක්කමට යන්න බෑ, අපිට තොප්පියක් දාගෙන පාරේ යන්න බෑ කියලා මේ මුස්ලිම් මිනිස්සු ඉල්ලුවේ නැහැ. ඒ නිසා මේ සංවිධාන වලින් කියවෙච්ච සමහර දේවල් සාසම්බන්ධ බොදු බල සේනාව පවා තහනම් කළ යුතුයි. අන්තවාදී සංවිධාන තහනම් කළ යුතුයි. අනිත් එක ආණ්ඩුවකට රාජ්‍ය පාලනයට කිසිසේත්ම ආගම කියන එක මැදිහත් වෙන්නේ නැහැ. ඒ තම තමන්ගේ විශ්වාසය. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ යටතේ බනිස් ගෙඩියක් හරි ඕනම කෙනෙකුට අදහන්න පුළුවන් නිදහස තියෙනවා. නමුත් අන්තවාදය හරි තව ආගමකට රිදීමක් කරන්න පුළුවන් නම් ඒක ඇත්තම නීති විරෝධී දෙයක් හැටියට රජයේ පිළිගත යුතුයි. පාර්ලිමේන්තුව ඇතුලේ පුරාණයේ සම්බන්ධවත් නොයෙකුත් කතිකාවන් ගොඩනැගුණා. ඒ වෙලාවේ මුස්ලිම් සමස්ත මුස්ලිම් ජනතාවගේ හිත පෑරෙන්න ගත්තා. ඒ හින්දා මේ සම්බන්ධව අපි කියන්නේ ජාත්‍යන්තරය මැදිවත් වෙලා මේ සම්බන්ධව විමර්ශනයක් විය යුතුයි. නැත්තම් මේක එහෙම් පිටින්ම මරණත් එක්කම වැලිලලා යන කතාවක් බවට පත් වෙන එක නියතයි. ස්තුතියි.